पुते माली को माली मेरे पार्टी का कामुत वाले कड़े बहला वागे आप क्यों कर दे बेटी के इन्हें निकाम हो रहा पोसा वागे බල්ලා කයිද බල්ලා නම් කනවා ඇති මේ අම්මෝ අනේ එහෙනම් ටිකක් අල්ල ගන්නකෝ හා හා කොහෙද දැන් ඔය කියන බල්ලා ඉන්නේ ඇයි මේ බල්ලෙක් නැද්ද දන්න තරමට නම් මේ බල්ලු නෑ ඉන්නවා නම් ගෙනල්ලා දෙන්නකෝ දොස්තර නෝන්ට කියන්නකෝ මං ආවා කියලා හා හා මම කියන්නම් මං ආවා කියලා කොපුතේ අත්තම්ම අත්තම්ම තාම ජල ක්‍රීඩා ඉන්නකෝ බලන්න මම කතා කරන්න අත්තම්මේ ප්‍රේමදාස උදේ මේදි ආ මගේ ළඟ ඉතින් ඔය ඉරමුදුන් එච්ච වෙලාවට වැඩ ගන්න සිතක් නැහැනේ නෝන වැඩකට යනවා නම් ඉතින් උදේම යන්න එපා නැත්තං ඉතින් ඊට වඩා හොඳයි ගෙදෙට්ට වෙලා නිදි ගන්න එක. ඔය බොරු. එහෙමනම් අන්න අර පැත්තේ කැලෑ ගැදිලා තියෙනවා. ඒක සුද්ධ කරලා දාලා. පිටිපස්සේ මඩුවේ ආම්පන්න කොම තියෙනවා. හොඳමයි නෝනේ. මේ මොකෝ මේ
උගේ පාන්දරම වැඩලලා තියෙන්නේ. අද ඉස්කෝලේ යන්නේ නැද්ද? මම මේ ඉස්කෝලේ යනවා. දේපාණිය සඳහා මදක් තරගේ නැතර කරනවා. හා. දැන් දේපාණිය කරලා ඉවරයි. දැන් යන්න, දැන් යන්න. ප්‍රේමදාස වැඩ ඉවරද? මේ ඔය වැඩ ටික ඉවර වෙලා පිටිපස්සට එන්න. පිටිපස්සේ කාමරයක් තියෙනවා සුද්ධ කරගන්න. හොඳයි නෝ. තව ටිකයි තියෙන්නේ. නෑ නෑ මේ සෑහෙන තියෙනවා. මං හිතන්නේ මේ හෙටක්මට එන්න ඒ වගේ. ඉවර වෙලා එන්න බෑනම්. හොඳමයි නෝ. මොකද්ද සද්දේ? මොනවද හොයන්නේ? පොඩ්ඩ ටික ඉස්කෝලේ යනකම් බලාගෙන හිටියේ. මේක ඇතුළට ඇවිල්ලා නැත්තම් දූවිලි නානවා. මම මේ ටිකක් මේක අස් කරන්න කියලා. සිය විතරක් නෙවෙයි මාත් මේ හැම පොතක්ම කියවලා තියෙනවා. ඔයාගේ අම්මා පොඩි කාලේ පාවිච්චි කරපු පොතුත් මෙතන ඇති. ඒවා ඔයා ඒමිගේ පුස්තකාලයට ගන්න. ෂා අපේ පොඩ්ඩෝ කියවයිනේ. නියමයිනේ. දොස්තර නෝනා
ප්‍රේමදාස මාමගේ වැඩේ ඉවරයි වගේ. ප්‍රේමදාස වැඩේ ඉවර. මේ කාමරේ තියන්නේ හුගාක්ම වැඩක් නැති බඩු. ඔය කැඩිච්ච පුඩු ටිකයි අනිත් ලට්ට ලුට්ටයි ඔක්කොම අර එළියේ මඩුවට දාලා මකුණු දැල් ටික හොඳට කරලා හොඳට සුද්ධ ප්‍රාප්ත කරන්න. මේ ප්‍රේමදාස මම අර පොත් ටික දුවිලි චුට්ටක් පිහදලා කැම කාමරෙන් ගෙනල්ලා තියන් ප්ලෑන් නේද පරිස්සමට? වත්තේ ලස්සන මොකද කියන්නේ කමුදු ගහමුද ෆුට්බෝල් අනේ මේ ඔයයි මායි ගහන ෆුට්බෝල් නේ හවසට අත්තම්මයි මම අතන හොඳ පාටියක් දානවා පාටියක් තිබුණාම ඇති තව පාටි මොකටද මේ දාන්නේ අද ළමයින්ට කන්නත් අමතක වෙලා අන්න අත්තම බලන් ඉන්න අය යැ යැ ළමයෝ කොහෙද දුවන්නේ? බත් ඇට ටික හරහා යන කටින් ඩ්‍රෝන් දෙක ගන්න යනවනේ. මම වඩසලම් මාමලා ගෙදරකින් තාංගාලෙන්න. ඉක්මනට එන්න හොඳේ. දෙමළ සුන්දර ටස් කරලානේ.
මෙතේක බිල් හිටියන අර බයිසිකලේ පුංචි මහත්තයෙක් ඇවිත් තරන් ගියා. අර කවින්ද පැදපැද හිටපෙක වෙන්න. ඒක හැරීගි බයිස්කලේ. අර අතන තියෙන අස්වයා ඔයාගේ අම්මගේ. අත්තම හැමදේම පරිස්සම් කරලා නේද? අන්තිමට මට ඉතුරු වුණේ පොර විතරයි. මේක හදාගන්න මං ඇහුව මාමට පුළුවන්ද කියලා. ඔය ළමයි අහිතුවද මං වඩු කුරුල්ලෙක් කියලා එකම දේ කියන්නේ. ඕක හදාගන්න බෑ නම් මං වඩු එක්ක යන බෑ නේ දරුවෝ. ඒකනේ මාත් හිතුවේ. සල්ලි ගන්නත් බෑ. ඔන්න රුපියල් 1000ක් දෙන්න. ගාන්නම් 2000යි. මං අඩු කරලයි කිව්වේ. එහෙනම් මාමේ ගාදන්න පටන් ගන්නකො. එහෙම නෙවෙයි පුතේ. මට ලී ගන්න අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙනද දෙන්න. මං දවස් 3න් හදලා දෙනවා.